Hello everyone, ඉතින් ඔන්න අද 27th of November, මන්ඩි දවසක් වුණත් ලීව එකකුත් දාලා තව ටිකකින් මම මේ යන්න හදන්නේ ලංකාවේ තියෙන තවත් එක කොන්සර්ට් සීරිස් එකක් එන්ජොයි කරන්න. It's not just another concert that can be taken for granted. මොකද මේක මගේ බකට් ලිස්ට් එකේ ගොඩාක් කල් ඉඳන් තිබ්බ කොන්සර්ට් එකක්. ඒ වෙන මොකක්වත් නෙමෙයි, නාදගම. ඉතින් නාදගම ලංකාව වටේම පොඩි රවුමක් ගිහිල්ලා ඊට පස්සේ ලංකාවෙන් එළියටත් ගිහිල්ලා මෙදා පාරොන්න ආපහු කොළඹට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙච්චර ගෙවල් ළඟටම ඇවිල්ලා තියෙන එකේ නොයා ඉන්න බෑනේ. අන්න ඒක හින්දා අනිත් හැම දවසකම වගේ අන්තිම මොහොතේ දුවන්න තියාගන්නේ නැතුව ඒගොල්ලන් ගේට්ස් ඕපන් කරනවා කිව්වේ හවස පහට. අන්න ඒ වෙලාව වෙනකොට හරියට මෙතන ඉන්න යන්න තමයි මෙදා පාර නම් අපි දෙන්නගේ ප්ලෑන් එක. ඉතින් නාදගම මෙදා පාර තියෙන්නේ කොලඹ 7, කොළඹ 7 නාදගම. කොළඹ 7 නාදගම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි, National Museum of Colombo premises වල. මියුසියම් එකට නම් ඕන තරම් ගිහිල්ලා තියෙනවා. හැබැයි කොන්සර්ට් එකක් බලන්න මියුසියම් එකට යන්න වෙයි කියලා නම් මං කවදාවත් හිතුවේ නැහැ. කොන්සර්ට් එක දවස් තුනක් තියෙනවා, 25th, 27th and 28th of November. ඒ කියන්නේ මේ අපි යන්නේ දෙවැනි දවසේ. ටිකට් දාගන්න එක නම් පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. නාදගමට මම ඒ කතා vlog එක මැදදී කියන්නම්. ටිකට් වෙරිෆිකේෂන් කවුන්ට් එක තියෙනවා කියලා කිව්වේ ග්‍රීන් පාස් එන්ට්‍රන්ස් එකේ. ඉතින් එතනටම ගිහිල්ලා බලමු කොච්චර සෙනගත් දැන්ටමත් ඇවිල්ලා ඉන්නවද කියලා. ගේට්ස් ඕපන් කළා තාම විනාඩි 5යි, බට් බලන්නකො ටිකට් කවුන්ට් එකට තියෙන කිව් එකේ ඉන්න සෙනග. ඉතින් කොළඹ 7 නාදගමේ ටිකට් එකක් වුණා 6000 රුපීස්. ඩිෆරන්ට් ප්‍රයිස් රේන්ජස් වල ටිකට්ස් තිබ්බේ නැහැ, හැම ටිකට් එකක්ම වුණේ සේම් ප්‍රයිස්. ඉතින් ටිකට් එක පර්චේස් කරනකොට අපිට හම්බෙන QR කෝඩ් එක මෙතන ක්‍රූ එක වෙරිෆයි කරලා අපිට ටිකට් සුයි හෑන්ඩ් බෑන්ඩ් එකයි ඉෂ්‍යු කරනවා. පොඩ්ඩක් ඇවිදලා කරලා අපි දෙනට හොඳයි කියන තැනක මෙන්න මේ ඉන්දියට වාඩි වුණා. වීඩියෝ එකේ පේන්නේ නැති වුණාට මේ වෙලාවේ චූටියට වැහි බිඳු දෙක තුනකුත් වැටෙනවා. අන්න ඒක හින්දා මුලින්ම වෙන හැමෝම ඉස්සරහා පැදුරු දාලා තියෙන සීටින් ඒරියා එකට යන්නේ නැතුව මාකිස් සැරපින සීටින් ඒරියා එකට තමයි එන්නේ. අන්න ඒක හින්දා අද දවසේ මොකක් හරි හේතුවකින්ද කවුරු හරි නාදකමට පරක්කු වෙලා ආවත් ස්ටේජ් එක ඉස්සරහම තියෙන පැදුරක් නම් අල්ලගන්න පොඩ්ඩක්වත් අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මෙදා පාර කොළඹ 7 නාදකමට ඒගොල්ලන් ඉෂ්‍යු කරපු ටිකට් එක. හරිම ක්‍රියේටිව් විදියට යුනික් කන්සෙප්ට් එකකට පෝස්ට් කාඩ් එකක් වගේ තමයි ටිකට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ ටිකට් එක රිසර්ව් කරගන්න නම් මාරම කට්ටක් ගන්න වුණා. ඉතින් ටිකට් රිසර්ව් කරගන්න ඒගොල්ලන් හදපු පෝර්ටල් එක ජෙනරල් පබ්ලික් එකට ඕපන් කරේ 19th November, හරියටම උදේ 10ට. හැබැයි 10 ඉඳලා 10:20 විතර වෙනකම්ම සයිට් එක ඩවුන් වෙලා තිබ්බේ. කොහොම හරි 10:22:23 අන්න ඒ වගේ වෙනකොට ඉට් වාස් අප් ඇන් රනින්. ඉතින් මාත් අගාලා ගිහිල්ලා සයිට් එකේ රෙජිස්ටර් වුණා. සයිට් එකේ රෙජිස්ටර් වුණාම පස්සේ අපිට දවස් 3ට ක්යූස් 3ක් හම්බ වෙනවා. ඒ ක්යූස් 3ටත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. දීලා තිබ්බ ඉන්ස්ට්‍රක්ෂන්ස් විදියට ක්යූ එකේ අපේ වෙලාව ආවම අපිට ඊමේල් එකක් හරි SMS එකක් හරි එනවා. ඒත් එක්කම විනාඩි 10ක 15ක ටයිම් වින්ඩෝ එකක් හම්බ වෙනවා අපේ ටිකට් රිසර්ව් කරගන්න. හැබැයි ඒ ඊමේල් එක හරි SMS එක හරි නම් මට තාමත් අද වෙනකන් ආවේ නැහැ. කොහොම හරි 12:12 මාර වෙනකොට ෆස්ට් ඩේ එකත් එන්ටයර්ලි රිසර්ව් වෙලා තිබ්බේ. ඉතින් මම සයන්සරේ ගිහලා සයිට් එක රිෆ්‍රෙෂ් කර කර බලනවා, ඊමේල්ස් බලනවා, SMSs බලනවා. කොයි වෙලාවකත් ඒ කියපු එකක්වත් ඇවිල්ලා තිබ්බේ නැහැ. කොහොම හරි බලාපොරොත්තු අත්තරගෙන වගේ හවස 6 හමාරට 4 විතර සයිට් එකට ගිහලා බැලුවම තමයි මම දැක්කේ මට chance එක ඇවිල්ලා තිබ්බා කියලා දෙවෙනි දවසේ කිව් එක. ඉතින් මම තග්ගාලා ගිහලා මගේ ටිකට්ස් දෙක රිසර්ව් කරගත්තා. ඉතින් ඔන්නෝම තමයි මම ටිකට්ස් දාගත්තේ.
කොන්සට් එක ස්ටාර්ට් කරන ටයිම් එක නම් දැන් පොඩ්ඩක් විතර පහු වෙලා තියෙන්නේ. ඕඩියන්ස් එකත් මේ ඉවසිල්ලක් නැතුව බල බල ඉන්නේ කොයි වෙලේද නාදගම ස්ටාර්ට් කරන්න කියලා. වෙනුව එක ලයිට්ස් එහෙම ස්විච් ඔන් කරා, හරිම ලස්සනයි. අර ඉස්සලා වැටි වැටි තිබ්බ පුංචි වැහි බිඳු දෙක තුනේ සැරයෙම දැන් එන්න එන්නම වැඩි කරලා තියෙන්නේ. ඔයගන්ට පේනව ඇති අර ඉස්සරහ ඕපනින් ඒරියා එකේ තැනින් තැන කුඩ එහෙම ඉහළෙන්න ගන්නවා. ඒ වගේම ඉස්සරහ ඉන්න කට්ටිය මාකි සැටට එහෙමත් එනවා. සමහර විට මේක හින්දාත් වෙන්නේ ඒගොල්ලන් ස්ටාර්ටිං ටයිම් එක පොඩ්ඩක් ලේට් කර කර ඉන්නේ. Finally, Nadagama is about to start. So let's enjoy Kolamba Hate Nadagama from now onwards. අපි දන්නවා කොහේ තිබුණත් මොන විදිහට වුණත් ජීවිතේ කොතනක වුණත් නාදගම වෙනුයි ඔබ එනවා. ඒ තමයි පොඩියට පටන් ගත්ත ප්‍රසංගයක්. ඔබ ඉනා පුදුල බිම වාඩි වෙලා ලේන්ටියක් බීලා රොටියක් ගාලා සරමක් ගණන් ඇවිල්ලා සරලව ඉන්න පුළුවන් තැනක්, හැඩයක් නැති භූමිය. එහෙම ලොකු සංකීර්ණ දේවල් මේ ප්‍රසංගයේ නෑ.
Thank you.
ඔන්නොහොම තමයි නාදගමේ දෙවැනි දවස පෑ තුන හමාරක වගේ කාලයක් තිස්ස ගත වුණේ. It was kind of nice experience. මීට කලින් විඳලා නැති විදිහේ outdoor musical experience එකක්. හැබැයි චූටි චූටි අඩුපාඩුකම් මෙහෙම තිබ්බෙත් නැහැ කියන්න බෑ. මම දැක්ක විදිහට එදා දවසේ තිබ ලොකුම ඩිෆෙක්ට් එක තමයි sound balancing and mixing. මම දන්නේ නැහැ මට එහෙම දැනුනේ නාදගම කියන්නේ outdoor concert එකක් හින්දාද කියලා. හැබැයි මාකි සැරේ හිටපු අපිට ඒ sound imbalance එක හොඳටම දැනුණා. Especially singers la low pitch sing කරනකොට එංගලංගි voices නැත්නම් කියන්න හදන lyrics අපිට ඇහුනේ නැහැ. එතකොට play කරපු instruments වලින් සමහර instruments ගොඩාක් ලොකුර contrast වෙලා ඇහෙද්දී සමහර instruments ඇහුනේම නැති තරම්. ඉතින් ඒ වගේ දෙයක් වුණාම audience එකේ ඉන්න අපිට වගේම instruments play කරන නැත්නම් ඒ sing කරන artist ලගේ effort එකට උනත් වෙන්නේ ලොකු අසාධාරණයක්. එතකොට එදා දවසේ නාදගමේ සිං කරපු ආටිස්ට්ලා 6 දෙනාගෙන් මං කලින් ලයිව් සිං කරනවා අහලා තියෙන්නේ රිද්මයි සුපුනුයි විතරයි. ඒ චරිතගේ කොයෙනි ෆස්ට් කොන්සර්ට් එකේදී. ඉතින් ඒ පර්ෆෝමන්ස් එකත් එක්ක කම්පයා කරලා බලද්දී ඒ දෙන්නට අද නාදගමේ දෙන්නගේ ටැලන්ට් එකෙන් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් කරන්න තිබ්බ කියලාත් මට හිතෙනවා. ඉතින් මම මේ කිව්වේ මට එදා දවසේ 27th November නාදගමේ ඔඩියන්ස් එකේ හිටපු කෙනෙක් විදිහට දැනුන ජෙනුයින් ෆීලිංගස්. මට තව හිතන දෙයක් තමයි නාදගමේ පර් කොන්සර්ට් එකකට ලිමිට් කරන ඕඩියන්ස් එකේ සයිස් එක ඊට වඩා ගොඩාක් අඩු කරන්න පුළුවන් නම් ඒගොල්ලන් මේ නාදගමෙන් දෙන ට්‍රයි කරන සිම්පල් හෝමි ඒ කෝසි වයිබ් එක ඒ විදියටම ඕඩියන්ස් එකට දෙන්න පුළුවන් වෙයි කියලා. So it is just a small suggestion from me as a citizen of Nadagama. So no hard feelings. ඔයගොල්ලත් මේක platform එකක් කරගන්න ඔයගොල්ලන්ට එදා දවසේ දැනුණු genuine feelings නැත්තම් ඔයගොල්ලන්ගව තියෙන suggestions share කරන ඒක නාදගමේ citizen කෙනෙක් විදියට ඔයගොල්ලන්ගේ responsibility එකක් කරගන්න ඔයගොල්ලන්ගේ criticism එක positive වුණත් negative වුණත් ඒක නාදගමේ ඉන්න හැමෝටම මෙතනින් එහාට grow වෙන්න ලොකු help එකක් වෙයි. ඉතින් as always thank you very much for watching my vlog. Until next time, stay safe and be healthy.